බලන්න තොල්මලර්චි අදපුතේ කතා කරන්නේ ලංකාවේ තවත් විශේෂිත වූ සංගීත කරුවෙක් නැත්තම් මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් නැත්තම් සුපිරි මනුස්සෙක් මෙතුමගේ එක නිර්මාණයක් මතක් කරපුවාම ඇති මුළු ලංකාවම ඒ නිර්මාණය ගැන කතා වෙනවා අහලා තියෙනවා තාමත් දන්නවා සාමාන්‍ය නිර්මාණයක් අඩුයි. එක නිර්මාණයක්. මුළු සංගීත ශාස්ත්‍රයේම ඉන්න කට්ටියගේ කංගල පිළිරව දෙන සංගීත නිර්මාණයක් එක තමයි තෝම මම ඉස්සෙල්ලා හඳුන්වන්නේ. තිදක්ෂ දෙවන්ත කෙලින් කතා කරන නියම සුපිරි ගණේ සංගීත ශිල්පී මියුසික් කම්පෝසර් කෙනෙක් කොටිම කියනවා නම් සංගීත අධ්‍යක්ෂකවරු මෙතුමගේ නම චන්දන වැලිකර ශේෂ්ත්‍රයේ මේ නම අහලා නැත්තම් එතන පොඩි ගැටලුවක් සහ ප්‍රශ්නයක් තියෙනවා. මොකද කෝපි කඩේ කියන ටෙලි ඩ්‍රාමා එක කෝපි කඩේ කියන කොටස් වශයෙන් කියන ටෙලි ඩ්‍රාමා එකේ තීම් සොන් එකේ අයිතිකාරය නැත්නම් නිර්මාණකරු ඒක අහලා නැති කෙනෙක් මේ වෙනකොට මම හිතන්නේ ලංකාවේ නැහැ. මම හිතන හිටියේ 2000 කොටස මේ ඉපෙරේද විකාශනය වුණා. ඒකෙන් එතුමා කතා කරනවා මෙතුමා ගැන කතා කරන්න මොතේ යම් යම් තවත් හේතු නිසා මෙතුමා වයලින් වාදක. ඕගොල්ලෝ දන්නා මගේ channel එකේ මම ගොඩක් කතා කරලා ගොඩක් නෙමෙයි කතා කරන්නේ සංගීත ශිල්පීන් ගැන පමණයි. හරි. නැත්තම් ඒකට විශේෂ කාරණාවක් තියෙන පුද්ගලයෙක් වෙන්න. එතකොට මෙතුමා හොඳ වයලිනිස් කෙනෙක් සහ ගුරුවරයෙක් සංගීත ගුරුවරයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරෙක් නැත්නම් මියුසික් කම්පෝසර් කෙනෙක්. අනිත් එක ලංකාවේ නම කියපු සහ යම් අපි කියන්නේ ඔල්ලපු චරිතයක් යම් යම් පැතිවල. එතුමාට සාමාන්‍යයෙන් වගේ ඕගොල්ලන්ට අපිට වගේම කැපිල්ල හරි ඒ කියන්නේ පිළි නොගැනීම එන අවස්ථා නැත්නම් ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය ගෞරවය නොදී කලගිරීම් සහ බිඳීම් ඔක්කොම ඇති වෙච්ච පුද්ගලෙ. හැබැයි වටින කලාකරුවෙක් පුතේ. හරි. එතුමා ගැන ඇත්තටම කියනවා නම් කතා කරන්න ශේස්ස ගොඩක් තියෙනවා. නමුත් මේ එතුමත් එක මම ගත්තේ වීඩියෝ එක ටිකක් දිග නිසා මම දැනට මෙහෙම කියලා නවත්තනවා. චන්දන වැලිකර කියන්නේ සමහර මිනිස්යන්ට ශේස්සේ ඉන්න මිනිස්යන්ට තේරුම් ගන්න බැරි වෙච්ච වැඩ ගන්න බැරි වෙච්ච හරි එතෝ අඳුර ගන්න බැරි වෙච්ච දක්ෂ ශිල්පී අපරාධ මේ වගේ සංගීත ශිල්පීන්ගෙන් මේ ශිෂ්‍යයට වැඩ ගන්න එක සීමා බීම ගැන මට නම් කනගාටුයි. මේ ඉන්නේ අති දක්ෂ දෙවන්තේ ITN එක හොල්ලපු චන්දන වැලිකර සංගීතඥයා. ඔබතුමාව අයිබෝන් කියලා මම පිළිගන්න මගේ channel එකට මට මේ ලොකු අවස්ථාවක් ඇත්තටම ඔයා වගේ musician කෙනෙක් චන්දන මේ මටත් මාත් එක්ක මේ කතාබහට සම්බන්ධ වීම ගැන චන්දන මට ඉස්සෙල්ලාම කියන්න ඔයාගේ සංගීත ජීවිතේ පටන් ගැනීම කොහොමද කියලා. ඇත්තටම ඒක මගේ පාසල් කාලේ ඉඳලම සිදු වෙච්ච දෙයක්. මම ඉගෙන ගත්තේ කොළඹ DSN එක විද්‍යාලේ. ඒකෙදිත් මම සංගීතය හැදෑරුවා ඉස්කෝලේ පාර්ශ්වයේ විෂයක් වශයෙන්. ඊට පස්සේ උසස් අධ්‍යාපනයේදීත් මම සංගීත විෂයක් වශයෙන් හැදෑරුවා. හදාරලා පාසලෙන් අයින් වුණාට පස්සේ මම ඉවත් වුණාට පස්සේ මම බාහිරව සංගීතය හැදෑරුවා. සංගීත විද්‍යා විශාරද
Gurudeva Victor Pereira mahatmaya yatate vadane violin vadane hadayama man eyin ei mahat eba gurudevayan yatate igenima labala mama 1985 varshayedi sangeetha vicharaka upadhiya laba gatta itin etenin pasuwa mama guru vruthiya vashayen seve kara 1985 varshaye Ruwanweli Madhya Mahavidyalaya Anuradhapura Porupathane Ruwanweli Madhya Mahavidyalaya Ruwanweli Madhya Mahavidyalaye Sangeetha Upagurayaka vashayen man avurudu dekak katayutu kala man ivat una mokada e dushkara kala me dushkara gamanak nisa e kala hakiyata eka Anuradhapura wenu deha e gamana ekena Anuradhapura sita paya eka marga vithara Kalek yang awal ya koru padan itu ya, ne ika, dengan itu aja diunui. Itu mama orang dekat guru dia kerla ingain bela. Itu pasca mama Sri Lanka Guangwidil sastave sahana wadhe kekwasing, mage pia durung kama udel saha mama ing pariksen agar sam gihil lah. Mama sahana wadhe kekwasing, wai sahana wadhe kekwasing, sastre sangeeta putusé seve kara. Ikan casual orchestra kita, sahaja casual orchestra. Itu pasti ini aku tuh ledi. Mata arah dan aku lihat puna, suadil rupa ini sebe, sangeeta ini sebe, pemilu berarti karena puluhan dekila. Tuh kita eva kita sangeeta ini sebe, berarti barah me berarti karena hitiye sangeeta ledi, apa yang tering view PLA Sompal Mahatmya sangeeta ledi. Itu PLA Sompal Mahatmya ya tete pohon meme kata itu. Mata swadin rupa ini sebe, ne sangeeta anshe pada kita itu kudna bodak lebuna. Itu marang mang etawasim loko pohonwa lebuwa sangeeta sahaya nispade kyuku war wasim itu ma ya tete sebe kara me itu ma ya tete guru har kom lebaga ne versatan nispade ne kata itu ulte me yudan ne manu me o me ken versatan nispade ne kata itu ulte Sahaya benda wasta lebuna. Atur turu ini tamai mata swadil rupa ini pada arah dana lebune. Kopi kade tiwinati pasubim sangeete tema sangeete itu lo pasubim sangeete nirmana ikaran puluhan dekila man swadil rupa ini ini kali. Kota kopi kade, ini kota kopi kade kata angka panas pahat, wikasine tiara. Panas khatra, itu panas pahit, panas pasin kata angka itu le, asangi terima nekat itu kerana peluang dekila. Ewa kata swadil rupa ini sebe, pada saran nadekshika wasing itu, apa itu, nanda jaiman mahe, mata arah benar. Ewa game, ewa kata swadil rupa ini sebe, nisi baladari wasing itu, tenis kurge mahatnya, ini dekira mata arah dana wakara. Itu mama hari kemarin ting ya arah dana apa pilih kata pilih arah gan ya kopi kade kelinati pasubin sangeete etulu nirmana kata itu saya hanya pasubin sangeete tema sangeete etulu nirmana sangeete pasubin sangeete nirmana kata itu bang tenis itu kerana malah perutuna. Iting bisnesnya mata terangan, nih, mereka katakan panas panas, dakwa, sangeeta nirmana katu itu kerja kopi kade, Ranjit sangeeta wedi, Ranjit ya apa, Alvis mahatnya, mangita nih, mahatnya itu mang godak mah, kruti dewi di benone, mereka sangeeta mata marah dengan kote kisima, pekili mah, neto kisima, kianya ad me, hari me, kian hari adreng, nih, chandane mereka wa keran, kila mata, emah wedi me. Mawa dengan kerana saham mata itu dahili dulu, mata ikan lugu ada kima. Ewak ini mana mata kerana none, mama itu kota mama aduni kie,
එතකොට ඒ කෝපිකටි ජිල්නාටියේ මේ සංගීත කටයුතු කරනකොට විශේෂයෙන්ම යෝගානන්ද බාලසූරි ගුරුදේවයන් මම ආදරෙන් මතක් කරනවා මොකද ඒ තේමා සංගීතය නිර්මාණය කිරීමේදී මෙන්න මේ විදිහට නිර්මාණය කරන්න මෙන්න පිළ සමහර ස්වර ඛණ්ඩේම මට හදලා දුන්නා ඇත්තටම මගේ මම ආධුනිකයෙක් වශයෙන් තීන්දුවර නම් පුත් ඒ ඔහු හදලා දුන්න පළකේම මම නිර්මාණය කළ සංගීත සම්මිශ්‍රණය කළ ස්වර ලිපියේ තමයි මම නිර්මාණය කරේ ඉතින් ඒ කතාවද 55 පස්සේ මට දිගටම කෝපි ගඩේ නිර්මාණය කිරීමේ අවස්ථාව හම්බුණා. ඒ එක්කම තවත් සදළු පාරේ තිලාට්‍ය පිටසමන සක්සර රංගන කියලා. ඒක ගීතමය මේ කතන්දර තිලාට්‍යක්. තිලාටිත් තේමා සංගීතය තුළු පසුබිම් සංගීත නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණා. එතකොට ওই නාට්‍ය තිලාටිය දෙකේම මම සංගීත නිර්මාණයේ කිරීමට අවස්ථාවක් ලැබුණා. මම ස්වාධීන රූපాయనీ සේවී සහාය සංගීත නිෂ්පාදකයෙකු වරෙන් සිටිනකොට. ඒ එක්කම ඒ ওই තිලාටිය දෙකට අමතරව මුලින්ම ස්වාධීන රූපాయనీ සේවී තිලාට්‍යයක් නිෂ්පාදනය කරා චන්දන පොන්සේකා මේද එක්කව කියලා තිලාට්‍ය. ඒක තමයි ස්වාධීන රූපాయనీ ඉස්සෙල්ලාම මේ ඔය කැමරා සහ ශිල්පීන් පුහුණු වෙනකොට ඒගොල්ලන්ට නිර්මාණය කරන්න වෙන තිලාට්‍ය. ඒ තිලාට්‍යෙත් මට මුලින්ම සංගීත නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඔය අතර ওই විදිහට තමයි මගේ සංගීත කටයුතු ගලා යන්න පටන් ගත්තේ. ඊතුරු චන්දන ඔයාට දැන් ওই සංගීත ශිෂ්‍යයෙකු ලොකු අත්දැකීම් තියෙන සහ ප්‍රවීණයන් එක්ක ඔයා ප්ලේ කරලා ඇති සහ වැඩ කරලා ඇති. හරිද? එතකොට ඔයාට ඔයාගේ මට්ටමේ දැන් ඔයා හිතන මට්ටමට ඒ කාලේ හිටපු සංගීත ශිල්පීනුයි දැන් ඉන්න සංගීත ශිල්පීනුත් එක්ක ගත්තාම ඔයාට ඔගේ දකින වෙනසක් දකින්නවද? මොකද්ද ඔයාට දකින චරිත වල ගුණාත්මක භාවය නැත්තම් කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ නැහැ. මොකද ඇත්තටම මට ඒ ස්වාධීන රූපాయనీ සේවයේ ඉන්නකොට මට ගොඩක් වාදකීන් අඳුරගන්න ලැබුණා ඇත්තටම මොකද සංගීත වැඩසටහන් වලට එනවා විශේෂයෙන් සංගීතවේදී ප්‍රවීණ ගිටාර් වාදක ශිල්පී මහින්ද බණ්ඩාර සර් නැත්නම් අපේ මහින්ද අයියා කියලා ආදරෙන් කියන ඒ මහින්ද අයියා එතකොට අනිත් වාදන ශිල්පීන් මට අඳුරගන්න ලැබුණා ඊට පසු කාලයකදී මම කරන අලුත් නිර්මාණ මම නිර්මාණ කරන්නේ ගොඩක් දුරට බොහොම අඩුවෙන් මම කරලා තියෙන්නේ මම අලුත් පරපුරේ කට්ටියට තමයි ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ ශිල්පීන් එක්ක මම ඒ ප්‍රවීණ ශිල්පීන් එක්ක මට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා මට ඇත්තටම ලොකු මේ ආධුනිකයි ප්‍රවීණයි කියලා නෑ කට්ටි දෙකම එක්ක මම වැඩ කරලා තියෙනවා නම් ඒ කට්ටි දෙකම මේ වාදකීන් මට ගොඩක් උදව් කරලා තියෙනවා විශේෂයෙන් ප්‍රවීණ කියන ශිල්පීන් එක්ක වැඩ කරනකොට හරි ලේසි ඒ කියන්නේ අපේ හිතේ තියෙන නිර්මාණාත්මක දෙය ඔවුන්ට යම්කිසි පැව් මෙන්න මේ වගේ දෙයක් මට වෙන්න ඕනට කිව්වහම ඒකේ උඩින්ම මට්ටමින් ඒ ගීතයකට හෝ පසුබිම් සංගීතය කොටසකට හෝ ඒ නිර්මාණය උඩින්ම මට්ටමින් කරලා දෙනවා මම ඒකට ඉතාමත්ම ගෞරවයෙන් මේ වාදන ශිල්පීන්ට සහ මේ මම ස්තුතිවන්ත වෙනවා දක්ෂතාවය අතින් ගත්තොත් ඒ කාලේ සංගීත ශිල්පිනි දැන් ඉන්න කට්ටිය අතර දැක්කම ඔයාලට වෙනසක් දකින්නද නෑ දැන් ඉන්න අනුකු දැන් ගොඩක් දක්ෂ ශිල්පීන් ඉන්නවා ඒ ශිල්පිනු මේසුන් පිටේ වෙනසක් මම නම් දකින්නේ නැහැ මොකද දැන් අලුතෙන් එන්න ඕනේ ශිල්පීන් අලුතෙන් ශිල්පීන් මේ ඉස්සරහට එන්න ඕනේ ඉතින් අර පර්ණ ශිල්පීන් එක්කත් එකතු වෙලා ඒක සමූහයේ සාමයක වැඩ කරගෙන යන්න ඕනේ මොකද එහෙම වෙනසක් කියලා මට තේරෙන්නේ නැහැ මට මේ කියන්න අමාරුයි
මොකද මේ එහෙම එකක් නැහැ ඒක අලුතෙන් ශිල්පිනු තමන්ගේ නිර්මාණයක් මේ ඉඳ සංගීත වාද්‍ය ශිල්පීන් උනත් නිර්මාණයකට දායක වෙන උපරිම මට්ටමේ එතකොට කෝපි කඩේ සහ සත්සර රංගනේ ඒකට අමතරව තව නාට්‍ය වලට සහ වේදිකා නාට්‍ය නැත්නම් චිත්‍රපට වලට සහ නැත්නම් රෙකෝඩින් වලට සම්බන්ධ වෙලා කරපු තව විශේෂ ප්‍රසිද්ධ වූ නිර්මාණ තියෙනවද ඔබතුමා? ඔව් ප්‍රසිද්ධ වූ ඇත්තටම කියන්න ඕනේ මේකෙන් ප්‍රසිද්ධ මම ගීත වශයෙන් ඩයරත් පෙරා ගායන මහත්මයා ගායනා කරන ඔබට සිත ආදරේ කරයි කියන ගීතය සංගීත නිර්මාණ කටයුතු මා විසින් කරලා තියෙනවා. ඒක ඇත්තටම දායරත්න පෙරේරා මහත්මයාත් ඒකට උදව්වක් වුණා. මොකද ඒක ගැන කෙටි සඳහනක් කරන්නම්. ඕක දායරත්න පෙරේරා මහත්මයයි මායි දෙන්නම එකතු වෙලා ওই නිර්මාණය කරේ. ඉතින් ඒකට එයාගේ ගායන පරාසය සහ යා අපි කන්දන මෙන්න මේ විදිහට හදමු. අපි දැන් මෙන්න මේ විදිහට හදමු. අපි සාකච්ඡා කරලා බලලා මේ තමයි ඔය නිර්මාණය කරේ. මම හිතන්නේ අදටත් ගොඩක් දෙන ක්‍රීතාම ජනප්‍රිය ගීතයක් ඔබට සිත ආදරේ කරයි. ඉතින් මට හරි සන්තෝෂයක් මේ සමාජ මාධ්‍ය ජාලාවලත් මේ ගීතය මේ එක නවපරපුර ශිල්පීන් ගායනා කළා කියලා ඉතින් හරිම සන්තෝෂයක් මටත් ඇත්තටම. ඒතෝ චන්දන ඔයා කියන්නේ ඒ කාලෙත් තිබුණාද මේ කාලේ වගේම නිර්මාණ මංකොල්ලේ කියන එක? නැහැ ඒ කාලේ තිබ්බේ නැහැ. ඒ කාලේ නිර්මාණ මංකොල්ලේ කියලා එකක් තිබ්බේ නැහැ. දැන් ඉතින් එක එක විදියට ඇවිල්ලා තියෙනවනේ නේ. ඔව්. එතකොට ඔබ තවත් ඔබ කීක තවත් එකක් මට තවත් මේ අතපසු වුණා. දැන් මේ තවත් මේ මම ওই කෝපි කඩේ සත්සංග සත්තර රංගන ටෙලි නාට්‍ය වලින් පසුව මට මෙගා නාට්‍ය 6කට 7කට වගේ සංගීතය නිර්මාණ කටයුතු මේ කරන්න අවස්ථාවක් ලැබුණා. ආසවාදීන් රූපවාහිනියේ ඉන්නකොට විශේෂයෙන්ම ශාන්ත සොයිසා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහත්මයාගේ ටෙලි නාට්‍ය කීපයක් සඳා කියන ටෙලි නාට්‍ය සහ ලක්ෂ්මණ මත්තුමල්ලගේ මහත්මයාගේ සිරිගේ ඉරණම සඳා මිතු අන්නේ වගේ ටෙලි නාට්‍ය කීපයක මට පසුබිම් සංගීතය සහ තේමා ගීත සංගීත නිර්මාණ කරන අවස්ථාවක් ලැබුණා. මට ඒක ලොකු අත්දැකීමක් තමයි ඒ මගේ ඉදිරි ජීවිතේ. සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට ප්‍රවීණයෙක් විදිහට එක්ස්පීරියන්ස් දෙන හොඳ නිර්මාණකරුවෙක් විදිහට දැන් කාලේ සංගීත අධ්‍යක්ෂකවරු සහ නිර්මාණ කරන සෑහීමකට පත් වෙනවද? මෙහෙමයි ඒක ගැන දැන් අලුතෙන් එන ගීත එක එක විදිහට තියෙනවා. ඉතින් මම සමහර වෙලාවට මට පළක් ගීතවලට මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද දැන් ඒ අපි ගීතයක් මම දකින මං දකින මේ නිර්මාණය අනුව දැන් මම සාමාන්‍යයෙන් ශිල්පීකට නවපරපුර ශිල්පීන්ට තමයි මම ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ. නවපරපුර ශිල්පීන්ට මම නිර්මාණය කරනකොට ඇත්තටම මම එක යන විලාසිතාවක් තියෙනවා. ඒ කියන්නේ යන රටාවක්. දැන් ගොඩක් දුරට මම ආස කරන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මිල්ටන් මල්ලවල්කි ඒ ස්ටයිල් එකට ඒ ශෛලියට
මේ සංගීත නිර්මාණය කරන්න තමයි මම ගොඩක් ආස කරන්නේ. ඒ කියන්නේ ෆුල් බෑන්ඩ් දාලා. ඒ කියන්නේ ෆුල් ඔකෙස්ට්‍රා එකක් දාලා. අන්න ඒ වගේ කරන්න. ඉතින් ඒකට ඒ එතකොට සවුම් මොකද මම දකින්නේ මේක සමහර විට එක එක්කෙනා එක එක විදිහට හිතන්න පුළුවන්. නමුත් මම නිර්මාණාත්මක දෙයක් හිතට වදිනකොට ඒක ඒ එදා තිබිච්ච මේ ස්ටයිල් එක මම ඒකට ගොඩාක් අනුගත වෙනවා. මගේ නිර්මාණ කටයුතු වලට මම ඒක ගොඩක් විදිහට යොදා ගන්න උත්සාහ කරනවා. සාමාන්‍ය ලංකාවේ ඔයා එහෙම කිව්වට මොකද වරදවා තේරුම් ගන්න අදහසක් ඉන්නේ මේ මං කියන්නේ. මම මෙන්නේ මේ වගේ මියුසික් කම්පෝසර්ට මේ වගේ මියුසිෂියන්ලට ගරුත්වය සහ මම ඒගොල්ලන්ගේ මියුසික් වලට මම කැමති. කවදාවත් ඒ ගැන සදහන් කිරීම කරොත් මම මෙන්න මේ කොට්ටාසේ තමයි කැමති. මේගොල්ලන්ගේ ස්ටයිල් එකට කැමති. කවදාවත් හොඳයි කියලා කියන්නේ. මම ඇත්තටම ඒ හැම සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගේම මේ නිර්මාණ වලට කැමති. බොහෝ දුරට මම මේ මම කැමති මහින්ද බණ්ඩාර සංගීතවේදී මහින්ද බණ්ඩාර සංගීත වේදියානන්ගේ ඒ ස්ටයිල් එකට ඒ කියන නිර්මාණ වලට මම ගොඩක් දුරට කැමතියි ඇත්තටම. අනික රෝහණ විරසිංහ මහත්තයාගේ ගීත වලටත් මම ආසයි. මම එහෙම ඒ නිර්මාණ නමුත් ඒවැනුත් මම නිතරම වගේ අහලා මට ගන්න තියෙන දේවල් මම උකහා ගන්න උත්සාහ කරන හැම වෙලාවෙම. දැන් මේ කාලේ තියෙන YouTube එකත් එක්ක තියෙන සම්බන්ධ ලොකු ප්‍රශ්න තියෙනවානේ. එතකොට එක එක්කෙනාගේ මේ ඉන්දුල අයිතිවාසිකම සහ ඒවට ගෙවීම් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. එතකොට ඔයා කරපු විශේෂකම් ප්‍රසිද්ධම එකෙන් කවුරුත් කනේ තියෙන චන්දනවැලිකල කියලා දන්නේ කෝපි කඩේ තේමා ගීතේ. ඒක ලංකාවේ නෙමෙයි ලෝකෙම ගිහිලා තියෙන එක. එතකොට ඒවට ඔයාට ගෙවීමක් තාම ලැබෙනවද? නැත්නම් YouTube එක හරහා ඒක අපි ගියත් ඔයාට ඒකට මම ඇත්තටම ගෙවීමක් තාම ඇත්තටම මට එහෙම ලැබිලා නැහැ. නමුත් ඉතින් මම ඇත්තටම මූල්‍යමේ පරමාර්ථයේ වශයෙන්ම මම ඕක පස්සේ ඉල්ලවන්නේ. මොකද කෝපි කඩේ තෙල් නාට්‍ය සමාජ මාධ්‍යවල එකේ පසුබිම් සංගීතයේ එක එක විදිහට අලුත් ශිල්පියෝ වාදනය කරලා තියෙනවා. ඉතින් මට හරි සන්තෝෂයක් වෙනවා. මොකද මගේ නිර්මාණය මේ නිර්මාණයේදී මේ ඉස්සරහට යන්නේ කියලා. මොකද ඒ සමහර අවස්ථාවල මම දැක්කා මම බලනකොට පසුබිම් සංගීත කොටසක් එක්ක මේ ඒ පසුබිම් සංගීත කොටස වාදනය කළා. ඊට පස්සේ මේ කෝපි කඩේ තේමා ගීතය වුන් වාදනය කරන විදුලි සරපුරේ. ඉතින් ඇත්තට මට හරි සන්තෝෂයක් හිතුණා. ඒ ගීතයත් එක්කම අනිත් දැන් ඔබට සිත ආදරය කරයි ගීතයත් එක එක විදිහට ගායනා කළා කියන ඉතින් මට ඒවෙන් ඇත්තටම මේ මුලින්ම වශයෙන් දායකත්වයක් ලැබිලා නැහැ. නමුත් මම සන්තෝෂ වෙනවා. මොකද මගේ නිර්මාණය නෑ ඇත්තට මට එහෙම රාජ්‍ය සම්මාන එකකටවත් හම්බෙලා නෑ. මට හරි පෙළක් වෙලාවට මට පොඩි කනගාටුවකුත් ඇතිවෙනවා. දැන් කෝපි කඩේ තෙල් නාට්‍ය මෙච්චර වාර්තාගත සංගීත නිර්මාණය මගේ විසින් කරේ. දැන් කෝපි කඩේ මේ ඉරිදා කෝපි කඩේ තෙල් නාට්‍ය 2000 කතාංගය විකාශනය වෙනවා. ඉතින් ඇත්තටම පොඩි කිසිම විශේෂ අගයීමක්වත් අඩු ගානේ කියන මා වෙනුවෙන් මෙහෙම කරලා නැහැ. ඉතින් ඒකයි මම කනගාටුවක් වෙනවා. නමුත් ඒක ගැන එච්චර හිතන්නේ නැහැ. මොකද නිර්මාණයේ තමයි මම මේ ගොඩක් දුරට ආගේ මේ කැමත්ත කොහොමරි මගේ නිර්මාණයේ ආකාර ඉස්සරහට යනවනේ කියලා. නිර්මාණයත් එක්ක ඇගීමක් නැත්තම් නිර්මාණකරණයේ දිගටම කරගෙන යන්න පුළුවන්ද? මෙහෙම ඉතින් පළක් වෙලාවට ඇත්තටම ඒක ඔයා කියන ඔබ කියන කතාව ඇත්ත. නිර්මාණය දැන් අපි දැන් මම දැන් නිර්මාණ කළ අලුත් සින්දුවක් තියෙනවා. මේ ජනප්‍රිය ශිල්පීන් නෙමෙයි අලුත් ආදුනික හොඳ ශිල්පීන්ට සෞන්දර්ය විශ්වවිද්‍යාලය වගේ ඉගෙන ගන්න හොඳ ගායන ශිල්පීන් නිර්මාණ කරලා තියෙනවා. නමුත් ඒවා අතරට යන්නේ නැහැ. නමුත් එතකොට හරියට පොඩි දුකක් ඇති වෙනවා. එයි මෙච්චර නිර්මාණය කරලත් අපි මේ වෙන්න කියලා ඔබ කියන කතාවට මම පිළිගන්නවා. ඉතින් අගෙයි මොකුත් නැහැ. ඉතින් මේ නිර්මාණ මිල කවුරුත් මේ අහන කට්ටියට දුන්නහම මේ ඉතින් කැමති හරි ලස්සනයි කියලා කියන. ඉතින් මේක මම කියන්නේ මේක කියන්න ඕනේ මේ අලුතෙන් එන සංගීත අධ්‍යක්ෂකවරයෙකුට මේ එන්න මාෆියාවක් තියන එන්න දෙන්නේ නැහැ. ඒක මම මේ කවුරුත් මේ එන්න දෙන්නේ නැහැ. ඔය රාමු කඩාගෙන තමයි කඩාවෝරියා කට්ටිය කවුත් ඉස්සරහට එන්න දෙන්නේ. මේක එක කට්ටියක් මේව කරගෙන තියෙනවා. ඉතින් එහෙම එකක් තියෙනවා. මම ඒක මම තරේ මේ විශ්වාස කරනවා. දැන් ඒක බරපතල චෝදනාවක් නේ. දැන් ඕක මම කිව්වනම් කෙනෙකුට
Tony කියන්නේ එයාට CSA ලොකු පළපුරුද්දක් අත්දැකීමක් සහ ඕක ලොකු ලොකු කට්ටිය ආශ්‍රය කරලා නැහැ කියලා කියන එක අතහැරලා දාන්න පුළුවන්. නමුත් ඔබ වැනි පුද්ගලෙක් ඔය කියන්නේ ලොකු බරපතල චෝදනාවක්. ඒ කියන්නේ මේකේ තියෙන බලකොටුවක් ප්‍රවීණයන්ට බලකොටුවක් තියෙනවා යට කට්ටියට උඩට එන්න බෑ ඒගොල්ලෝ අතර ප්‍රශ්නයක් ඇති කරනවා කියන එක තමයි කියන්නේ. දැන් දැන් මේ ඔබ කියන කතාවට දැන් අපි මම පළක් වෙලාවට මම මම මගේ යාළුවත් එක්ක කතා කරාම ඉතින් අපි අපි දැන් මම තින්නේ දැන් එකේ මේ මේ පසුපෙළ සංගීත අධ්‍යක්ෂකවරු. පසුපෙළ සංගීත අධ්‍යක්ෂකවරු කෙනෙකුට කොටේ තමයි මම තින්නේ. ඒක ලේයර් එකක් ඉන්නවා සංගීත අධ්‍යක්ෂකවරු. ඒ ලේයර් එකේ ඊට කොටසක් ඊට පස්සේ පසුපෙළ සංගීත අධ්‍යක්ෂකවරු කොටස ඒක ලේයර් එකේ නමුත් ඒ කොටසේ මම තින්නේ. එහෙම එහෙම වෙන්න බෑනේ නේ. කවුද ඒ ලේයර් වෙන්න බෑ කියලා මම නැවත. ඒ ලේයර් කවුද දාන්නේ? ඒවා ඉතින් සමාජයේ ඒ කියන්නේ කට්ටිය විසින්ම හදාගෙන තියෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ. ඒක මේ එක එක මේ මේ හදාගෙන තියෙන මේ කියන්නේ සමාජයේ තියෙන විදිය තමයි. මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. නමුත් මෙය මොකද අපි නිර්මාණය කරන්නේ මම ඇත්තම කියන ඔය සොරහතෙන් තමයි නිර්මාණය කරන්නේ. ඔය සොරහතේ අනිත් පැත්තේ ඔය සොරහතේ වෙන සොරවලින් නිර්මාණය කරන්නේ නැහැ නේද? ඒකට තමයි තින් මේ හැදිලා තියෙන විදිය මේක. එතකොට චන්දන වැලිකල කියන ගායකයෙක්ද වාදකයෙක්ද මියුසික් කම්පෝසර් කෙනෙක්ද කවුද? කවුරු හරි. මාව මාව අඳුරගන්නේ මගේ හිතවත් යාළුවෝ කට්ටිය අඳුරගන්නේ චන්දන වැලිකල සංගීත අධ්‍යක්ෂකවරේ කියලා තමයි දන්නේ කට්ටිය. ඒ වගේම මම ස්වාධීන රෝපණයේ ඉන්න කාලේ මම දැන් අයින් වුණා. මගේ අයින් වෙලා ඉන්නකොට ස්වාධීන රෝපණයේ සංගීත වැඩසටහන විදායක නිෂ්පාදකවරේ. කියලා තමයි ඒක. ඒ දෙකම මම ඒ මොකද ස්වාධීන රූපාවලිය ඉන්නකොට මම නිර්මාණ මගේ සංගීත නිර්මාණ මම ගොඩක් කරා. අවුරුදු වල සටහන් වලට, ටෙලි නාට්‍ය වලට, වෙලින් වෙලක ප්‍රචාර වල වලට ඒක ගොඩක් මගේ නිර්මාණත්වයේ මම හරි ආසාවෙන් ඒ නිර්මාණය කරා. ඉතින් ඒක අර තමන්ගේ චිත්ත මේවට ප්‍රීතිය තමයි විඳගෙන ඉතින් අපි ඉන්න දරාගෙන ඉන්නවා. ඒක තමයි. මම මේම දෙයක් අහනවා. කෙලින්ම අහනවා ශේෂ්ත්‍රයේ දැවැන්තෙක් නිසා. ඔය තියෙන ගායක ගායක සංගම වාදකයන්ගේ සංගම සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගම ඒ ගැන වාට සෑහීමකටපත් වෙනවද ඒක ගැන ඇත්තට ඉතින් ඒක ගැන මට කියන්න බෑ නමුත් මම තින්නවා සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ඒ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ තියෙන සංගමේ මම තින්නවා ඉතින් මම ඒ වෙලේ මේ වෙනා නමුත් ඉතින් ඒකින් විශේෂ දෙයක් කියන්න බෑ ඉතින් ඒ වගේ අන්දා ඉතින් අපි හිතාගෙන ඉන්නවා ඉතින් මොකොත් නමුත් සේරම දේවල් හිතේ දරාගෙන ඉන්නවා ඒක තමයි තියෙන්නේ මොනා කරන්නද කියලා. එතකොට කලාකාරයෙන්ට නැත්නම් වාදකයෙන්ට හරිය නැත්නම් ගායකයෙන්ට ඒ වගේ කිසි සිතක් නැද්ද? දැන් ඔයා දන්නවා. මොකද මං වගේ නෙමෙයි ඔයා මේ ශේෂ්ත්‍රයේ පළපුරුදු සහ ITN එකේද සියලුම පැතු ඔයා නියෝජනය කරන එකෙන් ප්‍රයෝජනය නැද්ද ඒගොල්ලන්ගේ මිනිස්සුන්ට? මෙහෙම එක ඕ දැන් ප්‍රයෝජනයක් කියන්නේ දැන් මේ මෙහෙම එකක් තියෙනවා. දැන් මම ස්වාධීන රූපවාහිනී ඉන්නකොට බුදුන් මේ ගොඩක් දෙනෙක් ආයක ගායිකාවද කොහොමද චන්දන මේ කතා කරනවා. දැන් අපි සාමාන්‍ය දෙයක් නේ අපි ඒ ආයතනෙන් අයින් වුණාට පස්සේ ඉතින් දැන් එයා නෑ නේද විසින් එහෙම එකක් එහෙම වාතාවරණයක් ඕක ඒකට විතරක් නෙමෙයි. දැන් මම නවපරපුරේ අලුත් ළමයිනුත් අලුත් මම කියන්න මම තවත් එකක් කියන්න මම අලුත් ළමයින් එක්ක සංජයශාදී කියලා ජනප්‍රිය අපේ මේ ජනප්‍රිය ගායන ශිල්පීන් ගායනා කර ගීත සමූහ වශයෙන් ගායනා කරන වැඩසටහනක් මම කරා. ඒ කියන්නේ ඒකෙදි මම සෑහෙන කැපවීමක් මේ එක ඒ නාට්‍ය ඒක ඒ ගීත මේ වැඩසටහන කරා සංජයශාදී කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපේ උන් ලතා ශිල්පීන් ලතාවල් පිළිම ආත්මයේදී එක ගීතයක් අරගෙන ඒ ගීතේ සමූහ වශයෙන් දොළොස් දෙනෙක් එකසරේ ගායනා කරනවා. අපේ වාදන ශිල්පීනුත් ඒ වාදනය කරනවා. මම තමයි සම්පූර්ණ කෝඩිනේට් කරලා අධ්‍යක්ෂ කරලා බලන්නේ. මම ඒ කියලා තියෙන ඒ ගීතේට හානියක් වෙන්න බෑ. ඒ ලතා වාල්පොළ මහත්මිය කියලා තියෙන ගීතේ ඒ විදියටම කියන්න උත්සාහ කරන්න ඕනේ කියලා ඒ ළමයින්ට මම හේතු ගන්නවා. ඒ වැඩසටහන ගොඩාක් ජනප්‍රිය වුණා. දැන් උදාහරණයක් ලෙස රෑන කියලා ගීතය අපි මේ ලතා වල්පොළ මහත්මිය ගායනා කරන සමූහ වශයෙන් 12 දෙනෙක් ගෑනු පිරිමි ඒ සින්දුව කියනවා ගීතේ කියනවා. දැන් මියුසික් උත් ඒ මියුසික්ම වෙන්න ඕනේ. වෙනසක් වෙන්න බෑ. එතකොට සමහර විට අපි කියන ශ්‍රුති අඩු වැඩි වෙන්න පුළුවන්. ඒච්චරයි වෙනසක් වෙන්නේ. ශ්‍රුති අඩු වැඩි වෙලා ගායනා කරන්න පුළුවන් ළමයි කිපිච්චි වල මේ. නමුත් එහෙම කරාම වැඩසටහන් සෑහෙන කටගාණක් කරා. සෑහෙන විදිහට ජනප්‍රිය වුණා ගීතේ. ඒ කියන්නේ ඔබතුමා කවර් සොන්ග් කවර් සොන්ග්ස් කියන කන්සෙප්ට් එකට කැමති නැද්ද?
Hari hebe wate ki income ya kene mate ini, oya santo se na ta mage sindu kawo song ya kela tin lasen ten wa kela santo se na betra nika ngin pulan. Mama, oya kala ngam ma kela kawo ngorot mama ika kene ilo Langkawi sangeet agar lah, then api bands gal, api recording gal, api bener bete. Hebe, obatuma jesse, palapurutusa, honda, stana ini tepu kini kudi aja. Langkawi music gal lah, jiwa tinne puluan de. Nah, ekter ok, bermain main music gal lah, jiwa tinne hati utino, namu tiling, then iya ada agat. Ramu dia ni apa? Adakah ramu ikan dengan kalakar ekosistem ini mungkin tapi samari ada tiada jawab itu dengan kalakar ekosistem jiwa tu lah memikirkan israr yang ada memikirkan jiwa tu lah baik ini mati dia ni ini mati tamat tamat tidak dulu dia ni namun kalau kalau dia ni cerita itu nak ini sangi ini sih sangi ini kerana dia ni cerita dia ni awal urus shipping urus dia ni cerita ini mungkin itu tinggal ada dia ni. Dah ini mati, ini parna, api demopian ini mati, ini kalakar ini kini lepa, mana dos terlasa, engineer ini kini kini mati piye nama. Namu kalau kalla, ini lekapu ini katiat ini nama, ini pertama piye nama. Mata tawa dengan kan, mana mata orang kelim utar kelim mana, hina kalau dia awak orang mata prosen agni, mata orang hari utar agi ada has. Langkawi reality show kan, obat tu mangi tiennya mati mukadda. Sebagainya katakan orang kawan di negara ini, kekeke, mungkin judge board mama saudin rupa ini, mungkin judge board boleh dia, saudin rupa ini, mungkin mas sangeetan je, namun bahir, ekah judge board ini kerap mata mereka kawan dewan ini, mama ini mak kialat yang lain ini, di mata katakan rupa mama yang awa, ini ekah sama ini ting, sebagainya ting mama bodak dulu tak katakan orang kawan di negara ini, mungkin oh ting kekeh. Reality show Reality show
අපි කියන්නුනට දකින්නයි තියෙනවා ඇත්තටම රියල් කියෝ බලන්නේ නමුත් ඉතින් පෙලකියෝ දකින්නකොට කීයක තමයි මේ කට්ටිය මේකේ ඉන්නේ මේ කට්ටිය මේකේ ඉන්නේ මේ කට්ටිය මේකේ ඉන්නේ ඒක තමයි දැන් කවුරු හරි මේ වීඩියෝ බලන කෙනෙක් කියයි මේ ටෝනි මේ අවුස් අවුස්නේ කුණු ගොඩ වල දිනගෙන නෑ ඒක නේ මට ඕන මොකක් නෑ ඒක තමයි ඇත්ත කතාව කතා කරන්න චන්දන මට ඕන මේ ශේස්ත්‍රේට මේක වීඩියෝ එක බලලා අලුත් දරුවෙක් යනවා නම් මෙන්න මේකයි මේ කලාවේ තියෙන ස්වභාවය කියන එක එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සෙක් ඒගොල්ලන්ට පැහැදිලි කළ දීම තමයි මට අවශ්‍ය හරිද එතකොට මට කියන්න ඔයා මේ ඉන්න දැන් නැත්තම් මේ ශේස්ත්‍රේ ඉන්න කට්ටිය අරගෙන රියැලිටි ෂෝස් ගැන කතා කරන නිසා මං අහන්නේ ජජ් බෝඩ් එකට තීර තියෙන කට්ටිය ගැන ඔයාට සෑහීමටපත් වෙන්න පුළුවන්ද ආයිපයිකෙන් ජජ් බෝඩ් එකේ ඉන්න කට්ටිය දෙන කට්ටිය ඔව් ඒගොල්ලෝ ගැන ඔයාට සෑහීමටපත් වෙන්න පුළුවන්ද ඒගොල්ලෝ ජජ්මන්ට් සහ ඒගොල්ලෝ ඉන්න කට්ටිය ගැන ඔයාට සෑහීමටපත් වෙන්න පුළුවන්ද ඔව් නෑ ඉතින් මේ මම කියන්නේ ඉතින් ඒ දින පළක් තීරණ වලට මමත් එකඟ නැහැ නමුත් ඉතින් කරන්න දෙයක් නෑ ඔබ දෙන නාලිකාවෙන් දෙන මේකනේ ඒගොල්ලෝ කියන්නේ ජජස්ලා කියන්නේ නාලිකාවෙන් දෙන මෙයාව අපි ගන්න ඒගොල්ලන් කලින්ම රියැලිටි ෂෝ වල මෙයා තමයි අවසාන එක දෙන්න කියලා දෝරලා තියෙනවා ඉතින් ඒක එහෙම ඉතින් ඒගොල්ලන් දෙන තීරණය තමයි මේ ජජස්ලා දෙන්නේ දැන් ඒක ඔබතුමා වැඩ කරපු ආයතනෙ තුනද නෑ මම ජජස්ලා මොකද අපි ගොඩක් රියැලිටි වැඩසටහන් කරුවේ නෑ මම කරේ ළමයින්ගේ වැඩසටහන් සහ ඔය ඒවේ ළමයින්ගේ වැඩසටහන් වල ජජ් කෙනෙක් ඊට පස්සේ හිටියා ඉතින් ඒවෙන් එහෙම වුණේ නැති ඒවා දිගට ගියේ නෑ ඒ වැඩසටහන් එක ඉතින් ඒකයි නිරන්තරු කියලා තියෙනවා ITN බෑන් ෂෝ තිබුණා ඒකටත් ඔයාව කියව අදාළ නෑ බෑන් ෂෝ මොකද මේ මම ඔය බෑන් ඕ මේ තිබ්බා මම බොරු කියන්නුනේ ITN මේ ජජස්ලා වශයෙන් මාව ගත්තේ නෑ තිබ්බා ඒක මම පිළිගන්නවා ඒක නමුත් ඇතුලේ ඉන්න කෙනෙක් මාගේ මම කියන ජජ්මන්ට් එකක්වත් දැම්මේ නැහැ. එකයි දැම්මේ. අනිත් තේරෝ අනිත් ජජස්ලා දෙන්න ගියව ගොඩක් දුරට. දැන් මම ඒක දැම්මේ නැහැ. මොකද ඇතුලේ ඉන්නකොට ඉරිසියා. ඉරිසියාව කියන එක අනිවාර්යෙන් තියෙනවා. මම බය නැතුව කියන ITN එකේ ඉන්නකොට ඉරිසියාව තිබුණා. මට හරියට දුකක් හිටුණා. ඊට පස්සේ මම ඒ කාලේ හිටපු වැඩසටහන අධ්‍යක්ෂකවට කියලා කිව්වා මම දකින්න සංස්කරණය කරනකොට මම දැක්කා. මාව දැම්මේ එකකට. ඒකත් පොඩ්ඩක් විතර දාලා ඩක්කලා නේවා කරා. එහෙම ඒ ඇතුලේ ඉන්නකොට මම බය නැතුව මම විතරයි මේ සංගීත විෂයක් වශයෙන් හදාගලා සෞදින් කුමාරට ගිහී හසසතන මෙස්සන් කරා මට ඩිග්‍රී එකක් තිබ්බා ඒ කාලේ විශාරද ඩිග්‍රී එකක් තිබ්බා ඒක එකත් සා මම අවුරුදු දෙකක් ටීච කෙනෙක් වශයෙන් ගන්නලා තියෙනවා ඉතින් ඒ අධ්‍යක්ෂින් මැනුවා අනික මම මේ කියන්න ඕනේ මගේ තාත්තා බී වෙලි කළ ගුවන් විදුලි රේඩියෝ නාටක කලාවේ අංක ඒකේ මේ ජනප්‍රිය මේ පුද්ගලෙක් අපේ ගෙදර මම මේක කියන්නේ අපේ ගෙදර තාත්තයි මගේ තාත්තා ඒ කාලේ තාත්තයි ගායනවේදී මේ වික්‍රත්නායකයි ප්‍රේම්ශ්‍රී කේමදාසයි සංගීතවේදී මහත්තයයි තාත්තත් එක්ක රටවටේ ගියා මේ ඔය වැඩමුළුවකට. එතකොට තාත්තා රුවන් විදුලි නාට්‍ය කේමදාස මහත්තයා සංගීත ගායන යුක්තයි. ඔය වැඩමුළුවට ගිහින්න එක දවසක් ඉවර වෙලා අපි ගෙදර ආවා. ඒත් මම ගෙදර හිටියේ නෑ. එතකොට ඇවිල්ලා තාත්තා ඒ කිව්වේ නෑ මගේ පුතා මියුසික් කරනවා කියලා. එතකොට මම උසස් පෙළ කළා අයින් වෙලා ඉන්නකොට. එතකොට කතා කොහොම කතා වෙනවා සතුරු සාමිච්චි කතාව යනකොට. එතකොට තාත්තා මොකද කරන්නේ වම? එතකොට මේ තාත්තා එතකොට කියලා දිනේ ආයෙත් මියුසික් කරනවා කියලා. තාත්තා එහෙම කියලා නෑ කාටවත් කියන්නේ. ඉතින් මේ එතකොට ඒතුම මේ කේමදාස මහත්මයා පුතා ඉන්නද මම ගෙදර හිටියේ නෑ. ඒ කාලේ ඒ ලෙවල් කළා අපි මෙයාට කිසිම ඕනකමක් නැහැ මේකක් අහන්න මේ මාත්මයා මේ නිර්මාණය අහන්න ඕනකමක් නැහැ කියලා කසට විසි පැත්තකට දාලා මම රෑවිලා ආවම මම ඔය රස්තියට ඇත්තටම කියන ඇහැ ඇවිදලා ඇවිත් අම්මගේ අන්න හේමදාස මහත්මයා ඇවිල්ලා
මිසත්ය මහත්මයා ඇවිල්ලා කතාත් එක මොකක්ද කරලා ගෙදර හිටියේ නැහැ මොකෝ වෙලෙගියේ ඉතින් මට ඊට පස්සේ තා කැසට් එක තාත්ත විසිකල්ලා මම රෑ ටෝච් ගහගෙන කැසට් එක ඉතින් අපේ ආසාවට ටෝච් ගහගෙන කැසට් එක ඔයලා ඔයලා කැසට් එක විසිකල්ලා තිප්පි මේ මේ ඉස්සරහා විසිකල්ලා කැසට් එක වල කවර වෙන පැත්තක කැසට් එක මේ කේස් තානිත වෙන පැත්තක මම කොහොම හරි හොයාගෙන මේ කොහොම හරි ඇහුවා ඉතින් මට හරි මේ නිර්මාණ වලට ඇහුවාම ලොකුම මේ කියන සන්තෝෂයක් ඇති වුණා හැබැයි ඒත් මගේ තාත්තට මම අදත් කරගන්නවා කවදාවත් තාත්ත ගුවන් විදුලියේ ඉන්න කොට මේ කවදාවත් කියලා නැහැ ඔය එක ශිල්පියෙකුට කියලා නැහැ සංගීත ශිල්පින්න සිනම කට්ටිය අඳුරනවා මගේ පුතා සංගීතය කරන්නේ ඉතින් පුතාව මේ කොහොම හරි මොන හරි වැඩසටහනකට දාලා දෙන්න ඔහුගේ නිර්මාණ කටයුතු කරනවා කවදාවත් කියලා තාත්තා මට කිව්වේ රැති ඔයාගේ දක්ෂතාවයක් තියෙනවනේ යම් කිසි දක්ෂතාවයක් තියෙනවනේ ඒක අදාගෙන ඉස්සරහට යන්න ඒකම ඒකට මම අදත් ගරු කරනවා තාත්තා කවදාවත් තාත්තගේ ශිල්පී තාත්තා කොටස දෙනෙක් ඇඳුරුවා සංගීතයේ විචාරක නායක මහත්මයා සෝමදෙලක ජයමාත් මහත්මයා එතකොට ඒ කට්ටිය ගොඩක් තාත්තවන් තාත්තා අඳුරනවා නම කවදාවත් කිව්වේ හරි මට තව එකක් කියන්න තාත් මම විශාරදී බාහි ගන්නකොට මම වාදනයේ මෙහෙම ගෙදරදී කොහොමදනකොට ඒ තබ්ලා වාදනයේ ශිල්පියත් සමග තාත්තේ තම මගෙන් කවදාවත් උන් මගේ පුතා හොඳට ගහනව නේද නෑ අරේ තබ්ලාන ඒ මේ ශාන්ත සෙන්තර අධ්‍යාපකල හිතවත් සොහිරගෙන් තාත්ත ගොන් විදුලි හම් වෙනකොට ඇහුවලු එයා මට අදමුලේ කොහොමද මේ මිනිහා මට කියන්නේ මිනිහා හොඳට ගහනවද විභාගය කරගනීද කියලා තාත් ඒ වගේ මගෙන් නෙමෙයි අහන්නේ එයා දිනහ විභාගය කරගනීද ඒ කියන්නේ අපේ තාත්තගේ ඒ තියෙන මේ කියන ගුණාංගයේ අපතාපත් මම අදත් කියන එක මම ගුරු ඉතින් මම කරුණා කම්පතර කියලා මගේ පුතා සංගීතය කරනවා අනේ මොන හරි වැඩසටහනක් දාලා දෙන්න මොන හරි වැඩසටහනකට දාලා දෙන්න එතකොට මම එහෙම එහෙම ඒ අපි අපි සෝස්සා මම හරි මම කියන්නේ මම ආදාරලා මම ඉගෙනගෙන ඒ විදිහට තමයි මම යම් කිසි තත්ත්වයකට හරි මම යම් කිසි ඇවිල්ලා තියෙනවා නම් ඒ මගේ උත්සාහය එතකොට යම් යම් කට්ටිය කියනවා අපිට දැන් ওই විශාරද විභාගයේ සල්ලි වේල දෙනවා බගාවට දෙනවා එන හොර ඒක ඇති වැඩන්නේ පිච්චකට සිංගර ගන්න බෑ විශාරද කරන කට්ටියට විශාරද පාට්ටුව මේකෙන් සත පහකට ගණන් ගන්න ඇති මට්ටමකට දැන් දාලා කතා කරන්න ඇයි මෙහිමයි ඔය විභාගය මේ කාලේ කියන්නේ 1984 85 ඒ 80 ගණන් වල කාලේ විභාගයේ ඉතාම ඉහළම වට්ටමකින් තිබ්බා. දැන් මම කරන කාලේ එක නුගේ මේ කොළඹ තිබ්බේ එකම එක සෙන්ටරේ හොරන්නේ. හොරන්නේ එරන්දිපි කලාවේදී. මේ කියන්නේ ආචාර්ය අපේ සංගීත වේදී ප්‍රේමදාස මුදුන්කොටු මහත්මයාගේ සෙන්ටරේ. හොරන්නේ කියලා එරන්දිපිගේ පමණයි ඒ විභාගෙ තිබ්බේ. ඊට පස්සේ දැන් පසු කාලෙන් තමයි දැන් ගොඩක් සෙන්ටර්ස් තියෙනවා. ඒ කාලේ හරිම ටෆ් සහ හරිම තදයි. මොකද මම විභාගය කරනකොට මට මතකයි ඒක විභාගයක් මම ප්‍රායෝගිකව මේ පාඩම් දෙනකොට වයලින් වාදනයෙන් ඉන්දියාවේ පාත්කන්ඩියේ මේ විශ්වවිද්‍යාලයේ මේ ප්‍රින්සිපල් කෙනෙක් ඇවිල්ලා හිටියා. හරි තදයි බණිනවා දීලා මට දැන්න ඊට පස්සේ ලංකේ වරද්දනකොට හරියට ඉගෙනගෙන වරෙන් මොනවද බොරු ගහන්නේ කියලා වගේ ඇහුවා. අපි බොරුවටත් ඉතින් මේ අර ඒ යන රාග මේව කරගෙන මේව කරයි. ඒකද අපි මෙව්ලනවා. මම මට වතකයි මම විභාගේ වැඩි වුණා මාව මෙව්ලනවා. මොකද අර වයිස් ප්‍රින්සිපල් මේ ජජ් මේ 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 මේව කරන් බලන්නේ. අපිට ඉතින් ඒ කාලේ ඒ මේ හදියට කඩට තිබ්බා. දැන් ඉතින් ඒක වෙනස් වෙලා. ඉතින් 80 ගණන් 84 85 86 වගේ කාලේ වුණා ගොඩක් කලීර තිබ්බයි විභාගේ. ලංකාවේ සංගීත කණ්ඩායම් ගැන වාදරණ අදහස මොකද්ද? හොඳ සංගීත කණ්ඩායම් තියෙනවා. ඉතින් මම කියන්නේ හොඳ සංගීත කණ්ඩායම් තියෙනවා. ඉතින් මේ ඒ දැයි යන්නේ ඉතින් වෙනම රැල්ලකට යන්නේ. ස්ටේජ් එකේ ඒ සංගීත කණ්ඩායම් දැන් සබ්දී මේකයි තමයි තියෙන්නේ. ඒ ගොඩක් දක්ෂ සංගීත කණ්ඩායම් තියෙනවා. මම සුබපතනවා ඒ කණ්ඩායම් ඉස්සරහට එන්න කියලා. එහෙම කලින් කියන්නේ ස්ටේජ් පර්ෆෝමන්ස් කියලා තේරුම් ගන්න බැහැ නේද ඉතින්. හොඳ සංගීත කණ්ඩායම් තියෙනවා. දක්ෂ සංගීත කණ්ඩායම් තියෙනවා. දැන් මම මෙහෙම දෙයක් කියවුවා සංගීත අධ්‍යක්ෂකවරයෙකු විදියට සංගීත නිර්මාණකරුවෙකු විදියට මම මේ දේ වගේ අහනවා. දැන් ලංකාවේ පොපියුලර් බෑන්ඩ් ගණනාවක් බැකින් ට්‍රැක්ස් දාලා ඒක උඩින් මයිමින් කරලා පොඩ පොඩ ගාලා තමයි ලයිව් ෂෝස් ගන්නෙත්. ඔයා ඒක ගැන මොකද කියන්නේ? මම නම් ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. මම ඒ ආස නැහැ ඒ වෙලෙට. මොකද ලයිව් ගහන්න පුළුවන්නේ. ලයිව් ගහන්න පුළුවන් එක ඇයි බැකින් දාලා ඒ කියන්නේ. ඉතින් ඒ සමහර විට ඒගොල්ලන් හිතනවා දැන් නැහැ. ඒක ප්‍රශ්නයක් සදා කියලා එහෙම කරනවා නැහැ. නමුත් ඉතින් හොඳ බෑන්ස් ලයිව් ගහන්න පුළුවන්.
ලංකාවේ ඉන්නවා ආටිස්ලා කීප දෙනෙක් එක ගැන එක්කෙනෙක් ගැන කිව්වොත් හරිද? එයාව බුක් කරන්න ඔබතුමා දන්නවද දන්නේ නැහැ. එයාගේ ගාන ඇහුවොත් මම කියන්න කෝටි එකම ආර. හරිද? ඔව්. ඒ ගැන ඔයා හිතන්නේ මොකද සාමාන්‍ය දෙයක් ගන්න? Itu udah cantik nih, main media anu nih lagi. Dan mecer deh, keluar ke dalam mecer langkah yang sanggih tuh. Yes, tuh deh, wal kerapu oba. Eh, ini yang deh, eh, tirim pipi pasti nih. Elliot deh, enak kemati nih. Nanti nanti Elliot deh, gani nih. Deh, gak ki. Hari, oba, oba, aku udah pas nih ya. Muka deh, mama, nirmana saya nih, kerlat dia nongkir. Mata, mama, udah, aku udah tau. Muka deh, mama, soalnya lupa nih. Saya bilang tenang kali, mata nirmana nih, kerenda. නිර්මාණය කරන අවස්ථාවකලා ආවා මුණාට මම ගොඩක් නිර්මාණය කරේ නෑ මොකද ඒ පැටසටන් වලට කාර් බවුල නිසා සහ මේ කටයුතු වල නිසා දැන් මම පොඩි සම්පූර්ණ නිදහස් වෙ ඉන්නේ ඉතින් මේ නිර්මාණය කරලා කරන්න මට ඉතින් මම එලෝගන එහෙම ගිහිල්ලා නෙමෙයි මම නිර්මාණයක් කරවත් උඩින් මට්ටමෙන් මම ඒකට සාධාරණයක් කරනවා අනිවාර්යෙන් සින්දුවක් හෝ ඒවා ඉතින් නාට්‍යයක් හෝ මේවා මේ ඒකට Mama upari pas ada arnek karena mama ikut aja untuk udah arnek karena mama ame shant sesuisa maafnya ke dilina arti ke sanggit kerja kerne kara sanda dilina arti sahay itu lagi nanti dega kau tuh betul mama nih arti kara mama sempurna sanggit nirman kan background music sah theme song itu patikat kerla Mama ini dos pahim aja ya ini hati ya ini Mama itu aja. Mama misalnya itu ya, dono kota mama aniwara ini sanskarta silpiat kita nih ini. Ya, sempurna sanskarta Kerala katakanlah jangan aja awal dosa dengan episode pahakapi. Mama sanskarta kalau ini kayak sangeet music background music dance ini perlu apa? Karena itu mama lano. Mama ini mati awasan aja tak dakwa. Mama ya terkini dalam tahun ini meten tuh ini music Ya, ini mantan mau ketik lagi. Ya, teman, adik kan bisa pindah-pindah sih.
Hari, bom stuti chandana obutumata man avasana washin ahanna kemathi meka. Lankawe sangeetha kshetrayata aluthen ena daruwanta experience ena musician kenek widiyata sangeetha adhyaksha kenek widiyata obutuma dena avawada saha upadis monawada? Meka pradhana de sangeethe hondata hadaranna one. Eka anka eka. Tamang igena ganna guruwara langin නිකන් උඩින් මාර්තින් නෙමෙයි මේක නිකන් මම මේක නෙමෙයි හදාරනවා කියන්නේ මම දැන් මේක හදාරලා මේ රියැලිටි ෂෝ එකට ගිහලා සින්දු කියලා ඉස්සරහට එන ප්‍රසිද්ධිය නෙමෙයි තියෙන්නේ හදාරන්න ඕනේ හොඳට හදාරන්න ඕනේ ඒ ගුරුවරයාට ගුරුපතියෙන් හදාරලා වඳ වැදලා ඒක ඉගෙන ගන්න ඕනේ තමයි කවදා හරි ඉගෙනගෙන යම් කිසි තමන් සාමාන්‍ය මට්ටකට මම්ටමකට ආවම කවදාවත් අපතට කරන්න එපා ඒ තමන්ට වෙන ඔය ගුරුවරයා ඔව් ගුරුවරයා Benda namaskar masa kita hari sarayak hari gila kama minama tanggit kana kada illa innana rattawa karana masa kita sarayak hari gila benda la ee tamanta ugandapu deegena age karanna oka thamai ada nathide oka ada ekkatama ne boru kiyanne onne mama dannawa mokada mama me oy kiyanne den eya ne den wadak ne eya gen eya den ne ithin eka nisa ehema thiyena e kiyanne mula amataka wima aniwaryen thiyena විශේෂයෙන් නව නම් දැන් අපි කියමු නව නවක පරපුරේ කට්ටියට ගොඩාක් තියෙන නවක පරපුර අලුතෙන් රූපීත කියලා ඔය එන 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 කට්ටිය ඔය දැන් රියැලිටි වැඩසටහන් වල එන කට්ටිය දැන් පොඩ්ඩක් දැනකට ආව ගමන් ඉවරයි දන්නේ නැහැ කොහොමද කියලා ආවේ එහෙම තියෙන ඒ ඒක තමයි විනාශේ මුල මම නම් දකින හොඳ හැංගීම් බර වෙන්නේ නැහැ සංගීත එහෙම හැංගීම් හැංගීම් බර වෙන්න ඕනේ එහෙම වෙන්න ඕනේ අනිවාර්යයෙන් එහෙම නැත්නම් මේ කලාව යන්න බෑ අනිවාර්යෙන් මම ඒක නම් යනු අලුතෙන් එන પરම්පරාවට තමයි දැන් ඉන්න මේ නව પરපුරේ પરම්පරාවට කියන්නේ ඒක තමන් තමන් ඒක නම් මුලාමතක වීම කියන්නේ ඉතින් ඒක අවසානයේ කියන තරම මොනවාද ඒයි ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ කාලය මම මගේ channel එක වෙනුවෙන් දීලා අලුත් දරුවන්ට ඔයාගේ දැනීම බෙදලා දුන්නට බොහොමත්ම ස්තුතියි චන්දන වැඩිකල මහත්මයා ඔබට ඔබට බොහොම ස්තුතියි මම මේ ප්‍රථම වතාවට ඔබේ YouTube channel එකකින් මම කතා කරන්නේ ඒකට ගොඩාක් ස්තුතියි ටෝනි මාත්‍යා මම දැනගම් දන්න ඔබ හොඳ රසිකයෙක් හොඳ සංගීතවේදියෙක් මම ඒක ගැන දන්නවා ඔබට ගොඩාක් ස්තුතියි ඔබේ channel එක මේ වගේ හොඳ වේලෙන් ඉස්සරහට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම